තිය තුළින් නව වෙළඳ ව්‍යාපාර ප්‍රමුඛයන් සඳහා වූ උපාය මාර්ග සැලසුම් පිළිබඳව සහතික කළත් විශේෂඥවරයෙක්. ශ්‍රී ලාංකේය ව්‍යාපාර ක්ෂේත්‍රයට විප්ලවකාරී බිග් චේන්ජ් තාක්ෂණය හා නියෝ තාක්ෂණයෙන් ලෝ ඉදිවන ප්‍රථම විද්‍යුත් මුදල් හුවමාරුව නිර්මාණය කරන මොබිග්ලොටෙක් බ්ලොක් චේන් කෝපරේෂන් නිර්මාතෘවරය සහ ප්‍රධාන විදාගලධාරයා වනවා. ඉතින් එතුමාන්ටයි අපගේ ගෞරවනීය ආරාධනය. ඩෙව්සිලෝන් හෝල්ඩින්ග්ස් ආයතනයේ කිරණ කාර්යභාර සහ ඒ සඳහා ඔබතුමනසලා පෙළ ගැසිය යුත්තේ කුමන ආකාරයෙන්ද කියන කාරණය ඔබතුමනසලා හමුවේ ඉදිරිපත් කරනවා. ඉතාම ගෞරවනීය ආරාධනය කරනවා ශෂි මේඝවර්ධන මැතිතුමනි, ඔබටයි මේ අවස්ථාව. ගරුතර සංඝරත්නයෙන්ද අපගේ උපදේශක මණ්ඩලයෙන්ද පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ජාතියක් විදිහට අපි කොහෙටද ගිහිල්ලා ඉන්නේ කියන එක මං හිතන්නේ චන්දන මහත්තයාගේ කතාවෙන් බොහොම හොඳින් ඔබ හැමෝටම තේරුම් යන්න ඇති. සහ අපේ චන්දරත්න ස්වාමීන් වහන්සේත් බොහොම ලස්සනට මේක පැහැදිලිව කළා. එතකොට මේ ඩෙව්සිලොන් කියන ආයතනය බිහිකරන්න අපි මුලින්ම කල්පනා කළේ ඇත්තටම මහජාතිය වෙච්ච සිංහල ජාතිය අපේ රටේ නොයෙක් අංශවලින් බිඳ වැටීගෙන යනකොට අපේ දැනුම තියෙන්නේ ආර්ථික වශයෙන් නම් මේ ආර්ථික බලාගාරය නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි ඩෙව්සිලොන් ආයතනය තුළින් ප්‍රායෝගිකව කරන ආකාරය තමයි ඩෙව්සිලොන් ආයතනය තුළින් අපි නිර්මාණය කරන්නේ. මහිතන්නේ ලංකාව ආර්ථික වශයෙන් දැන් ඉන්නේ කොහෙද කියන එක ඔගොල්ලෝ හැමෝටම තේරෙනවා ඇති. ව්‍යාපාර අධිකාරය කොහටද ඇදිලා යන්නේ කියන එක පිළිබඳ හැමෝටම දැනිලා ඇති. එතකොට මේ රට පුරා ව්‍යාපාරිකයින් බිහි කිරීමට මේ ව්‍යාපාර අධිකාරය ශ්‍රී ලාංකිකයින් සතු කර ගැනීමට තමයි ඩෙව්සිලොන් කියන ආයතනය අපි බිහි කරන්න හේතු වුණේ. මේකේ මම පැහැදිලි කළා වගේ අපේ ප්‍රධානම අරමුණ තමයි සිංහල ව්‍යාපාර ජාලයක් බිහි කිරීම. ඒක මේ ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි ලෝකය වටේම. මගේ ඉදිරි කොටස් වලට යනකොට මම එකින් එක පැහැදිලි කරන්න ඉතාමත් ඉක්මනින් බොහොම සුළු කාල වේලාවක් තියෙන හින්දා කොහොමද අපි මේක නිර්මාණය කරන්නේ කියන එක. ව්‍යාපාරයක් ප්ලෑන් කරන්නේ කොහොමද? ව්‍යාපෘතියක් පටන් ගන්නෙ කොහොමද? ඒක සාර්ථකත්වයේ කරා ගෙනියන්නෙ කොහොමද? ඒකට අවශ්‍ය කරන මූල්‍ය කළමනාකරණය, මූල්‍ය උපදේශණය. ඊට අමතරව මේකේ මේ තමන් නිපදවන භාණ්ඩ මාකට් කරන්නෙ කොහොමද? විකුණන්නෙ කොහොමද? ඒ සියලුම දේවල් අපේ ඩෙව්සිලොන් ආයතනය තුලින් ඔබට ලබා දෙන්න අපි අදහස් කරගෙන ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන්ම දියත් කරන විවිධ වූ ව්‍යාපෘති මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ රටේ නොයෙකුත් සොයා ගැනීම කරන නොයෙකුත් අදහස් තියෙන බොහොම නිර්මාණශීලී පිරිසක් ඉන්නවා. හැබැයි මේ මිනිස්සු අතරේ සල්ලි නැහැ. එතකොට තවත් කොට්ටාශයක් ඉන්නවා ඔබතුමන්ලා වගේ ව්‍යාපාරයක් කරන්න අදහසක් තියෙනවා. ව්‍යාපාරයක් කරන්න ආයෝජනය කරන්න තරම් මුදලක් තියෙනවා. නමුත් මේ ව්‍යාපාරය කළ යුතු ආකාරය කොහොමද කියලා හරියට නිශ්චිත වැටහීමක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොම එකට එකතු කරන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේ ඩෙව්සිලොන් ආයතනය තුලින් අපි හදලා තියෙන්නේ. එතකොට මේ ආයතනයේ ප්‍රධාන වශයෙන් කොටස් පහකට අපි අවධානය යොමු කරලා තියෙනවා. පළවෙනි එක තමයි ඇග්‍රිකල්චර්, කෘෂිකර්මය. කෘෂිකර්මය අතින් ගත්තම අපි කලින් අහලා තියෙනවා අපේ රටට කියන්නේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. නමුත් දැන් හාල්ැටේ එළවලු ටික ලූණු ගෙඩිය ඉඳන් පිටරටින් එන්න සහ අපි පුරුදු වෙලා තියෙන්නේ දැන් මේ අපේ රටේ වැවෙන ආහාර කණ්ඩ නෙමෙයි පිටරටින් එන ටික ගන්න. නිකං කුස්සලා යන ඉඩම් කොච්චරක් තියෙනවද? මේ ළඟදී අපේ ආයතනයට ආවා බොහොම ප්‍රසිද්ධ වලව්වක නෝනා කෙනෙක්. මට නම කියන්න බෑ මොකද එයා කිව්ව මේක කියන්න එපා කියලා. ඒ මිනිසුන්ට තියෙන අක්කර 100ක ඉඩමක් නුවර පළාතේ. ඒ අක්කර 100ක ඉඩම පාලනය කරන්න වෙලාවක් නැහැ සහ මුදලක් නැහැ. සහ තේ ෆැක්ටරියක් තියෙනවා ඒගොල්ලන්ගේ. සහ ඒ වලව්ව මම හිතන්නේ ඓතිහාසික අතින් ගත්තම හරියට ප්‍රොමෝට් කළා ටූරිසම් වලට සෑහෙන දෙයක් කරන්න පුළුවන් තැනක්. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා කිව්වා මට
ළමයින් කොම්පිටරට මේ ඊට වඩා මට කරන්න දෙයක් නැහැ, කරන්න කාලෙකුත් නැහැ, කරන්න මුදලකුත් නැහැ මහත්තයෝ. ඔයගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක දැකලා තමයි මට මට මේකට මොකද්ද කරන්න පුළුවන්. එතකොට අපි හිතමු ඔයගොල්ලෝ කාට හරි තියෙනවා නම් කෘෂිකර්මයේ පැත්තට යොමු වෙන්න. කෘෂිකර්මයේ පැත්තෙන් අත්තම ග්‍රීන් හවුසස්, ඒ වගේ ඇක්වාපොනික්ස්, හයිඩ්‍රොපොනික්ස් වගේ සිස්ටම්ස් තාම ලංකාවට ඇවිල්ලා නැහැ. මම මේ කොරියාවේ එහෙට මෙහෙට යනකොට දැකපු දේ තමයි මේ ග්‍රීන් හවුස් කියන සෙග්මන්ට් එක මේ කොරියාවේ බොහොම ලස්සනට ඉම්ප්ලිමන්ට් කරලා තියෙනවා. මම දන්න තරමින් මාස 6යි මෙහෙ වවන්න පුළුවන්. අනිත් මාසයේ වවන්න බෑ. ඉතින් මේ මාස 6 ඇතුළත ඒගොල්ලෝ බොහොම පැහැදිලිව ලස්සන මේක කලමනාකරණය කරලා තියෙනවා. එතකොට අයිබි කිසිම ප්‍රශ්නයක් නැතුව දේශගුණික වශයෙන්ුත් අපිට මේ බොහොම මේ සරුසාර මේ මේ විදියට වගාවල් කරන්න පුළුවන්කම තියෙද්දි මේ ඉඩන් නිකන් අරින්නේ ඇයි? ඒකයි මම කල්පනා කළේ. එතකොට අපිට පුළුවන් ওই ඉඩම් පාවිච්චි කරලා ඕගොල්ලන්ගේ මුදල් පාවිච්චි කරලා ඕකේ ග්‍රීන් හවුස් එකක් දාලා ඔයන ප්‍රොඩක්ෂන් එක එක්ක අපේ රටේ වෙනද බලට එන්න නැත්නම් පිටර සමහර ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති ඕගනික් ෆුඩ්ස් කියන සෙග්මන්ට් එකට ලෝකේ වටේම පුදුමාකාර ඉන්දුමත් කරනවා. අපේ රටේ එතුවනවා යවනවා ඒවා අපි දන්නේ නැහැ. අපි වස ටික කන. එතකොට අපේ මිනිස්සුන්ටත් මේ ටික කන්න මේ මාකට් මේ වෙළඳ පොළට නිකුත් කරන්න පුළුවන් නම් වබලා කරලා මේ එන ලාභෙ ඉඩම් හිමියට කොටසයි ආයෝජනය කරන මිනිස්සුන්ට කොටසයි. ඒ විදිහට යන්න පුළුවන් විදියක් තමයි අපි මේ හදලා තියෙන්නේ. එතකොට ඊළඟ එක තමයි imports and export. ආනයනය සහ අපනයනය. ආනයනය අපනයනය අතරින් ගත්තොත් මම හිතන්නේ නිකන් කල්පනා කරලා බලන්න අපි නිදා ගන්න කොට්ටේ මෙට්ටේ දාන බාට දෙක ඉඳන් ඔක්කොම එන්නේ පිටරටින්. අපේ රටේ නිෂ්පාදන ඉතාමත් සුළු වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. අපේ මූලික අවශ්‍යතාවලට වුණා කරන සියලු භාණ්ඩ අපි කොහෙන්ද ආනයනය කරන්නේ? අපනයනය පැත්තෙන් ගත්තොත් අපි අපනයනය කරපු ප්‍රධාන දෙයක් තමයි කුළුබඩු. එතකොට මේ කුළුබඩු ව්‍යාපාරිකයෝ අපි තුමු ගොවියා. උඩහ පළාතේ ඉන්න ගොවියාගේ කුළුබඩු ටික අරගෙන අතරමැද්දේ ගාන තියලා පිටරට යවල. ඒ මදිවට ඒ ප්‍රොඩක්ෂන් එකේ ඩිමාන්ඩ් එකේ ඉල්ලුමට බඩු නැති වෙනකොට තව රටවල් වලින් බාල බඩු ගනලා කලවම් කරලා මේ මේ අපේ ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට්ස් වලට තියෙන මාකට් එක නැති වුණේ ඇයි? තාම නැති වෙලා නැහැ, නැති වෙගෙන යනවා. මොකද බාල බඩු මාකට් එකට එනවා. නමුත් ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට්ස් වලට ඉල්ලුම තියෙනවා. එතකොට අපිට පුළුවන් නම් උදාහරණයක් විදිහට ගම්බිරිස් ගමු අපි. අපිට පුළුවන් නම් ගම්බිරිස් ප්‍රොසෙසින් සෙන්ටර්ස් අපි තුමු ඕගොල්ලන්ට 105,000ක් තියෙනවා මොකද්ද කරන්න කියලා අදහසක් නැහැ. ගම සමහර විට ගාල්ල මාතර පළාතේ වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ පැත්තට ගම්බිරිස් ගලාගෙන එනවා උඩ දෙනියාය වගේ පළාත්වල. එතකොට ওই ප්‍රොසෙසින් සෙන්ටර් එකක් ගහලා ඕක ප්‍රොසෙස් කරලා ඔය ටික හදන්න. එතකොට සමහර විට දැනුම නැති වෙන්න පුළුවන් මේක කොහොමද හරියට පැකින් කරලා රට යවන්නේ? මේකට ඕඩර්ස් හොයාගන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ අපිට කිව්වොත් අපි ඕගොල්ලන්ට ආයතනයේ පටන් ගන්න තැන ඉඳගෙන බඩු ටික එකතු කරලා මේක ප්‍රොසෙස් කරලා මේක පිටරටට යවන දැන වෙනකන් වැඩේ කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලෝ සමහර විට කොරියාවට වෙලා ඉඳි. හැබැයි අපි ඕගොල්ලෝ වෙනුවෙන් මේ ව්‍යාපාරේ ගොඩනංවලා දෙනවා. ඉතින් එතකොට තාක්ෂණය ටෙක්නොලොජි ටෙක්නොලොජි අතින් ගත්තොත් ඉස්සරහට ලෝකේ යන්නේ සම්පූර්ණම සයිබර් ස්පේස් එකට. සියල්ල ඩිජිටල් කරණය වේගෙන තමයි යන්නේ. එතකොට මේ ඩිජිටල් කරණයේ තියෙන මුදල් ඉපෙීමේ මාර්ග අපේ මිනිස්සු හරියටම අඳුරගෙන නැහැ. තාම. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකින්ද මේ තාක්ෂණ ක්‍රමවේද. උදාහරණයක් විදිහට ගත්තොත් මේ ළඟදී ශ්‍රී ලංකා ටෙලිකොම් එකත් එක්ක මම පොඩි මීටින් එකක් තිබ්බා ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධයෙන්. අපේ තියෙන ඩේටා සෙන්ටර්ස් වලින් 20%ක් විතරයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඉතුරු 80% මම හිතුව මොකටද හැදුවේ කියලා. ඒක ඇත්තට ෆොරින් ඒඩ් එකක් ආවලු හැදුවලු. ඒක පෙන්වන්න ඕනේ කියලා. හැබැයි මේ ඉන්නේ ඩොලර් මිලියන ගානක ඇසට් එකක් තියාගන්නේ. ඊට පස්සේ මම කිව්වා මට පුළුවන් නම් ඕගොල්ලෝ ඇග්‍රීමන්ට් එකක් දෙන්න. මේ ඩේටා සෙන්ටර්ස් එක මේ ස්පේස් එක මම සෙල් කරන්න. ඔයගොල්ලෝ දන්නේ නැති වෙදී සමහර විට ඉන්ටර්නෙට් එකේ අපි කියනවා ඉන්ටර්නෙට් එක මේ කවුරුත් මේව කරන්නේ නැහැ, ඉබේම පාලනය වෙන එකක් කියලා. නෑ, එහෙම එකක් නෑ. ඉන්ටර්නෙට් එක සම්පූර්ණයෙන්ම ඇමරිකාවෙන් තමයි පාලනය වෙන්නේ. ඒ දත්ත සියල්ල ඇමරිකාව සතුයි. අයනා කියන ආයතනය තමයි ඔය .com, .org, .sg ඔටිම කියලා නම් චීන වෙබ්සයිට් එකක් තියෙන්නේ ඇමරිකාවේ සෙන්ටර්ස් වල. හැබැයි මිනිස්සු ද ගේමින් කම්පැනිස් වගේ කට්ටිය හොයනවා වෙනම secure data ඒගොල්ලන්ට මේ වෙන කාටවත් ලීක් වෙන්නේ නැති වෙන්න තියාගන්න පුළුවන් තැන. එකින්ද ඒ සම්බන්ධයෙන් ක්‍රියාපතියක් තියෙනවා මම ඉස්සරහට පැහැදිලි කරන්නම් තරමක් දුරට. ඊට පස්සේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මම අර කිව්වත් වගේ කවුරු හරි මිනිහෙක් ඉන්නවා නම් තමන්ගේ අදහසක් තියාගෙන මේ ව්‍යාපාරයක් කරන්න බලාගෙන ලස්සන ප්‍රොඩක්ට් එකක් හදලා සමහරවිට පේටන් අයිතියක් තියෙනවා. නමුත් මේ මිනිහයාට ආයෝජනය කරන්න බැංකුවක් එන්නේ නැහැ, රජයෙන් සහයෝගිකුත් නැහැ. මේ ඉතින් මේ මිනිහයාගේ පේටන් එක මේ මිනිහයා තව ඩොලර් මිලියන ගානකට විකුණලා දානවා. සමහර වෙලාවට ඒක කරගන්නවත් තේරෙන්නේ නැහැ.
අපිට පුළුවන් නම් ඒකට ආයෝජනය කළා ඒ ප්‍රොඩක්ෂන් එක හදලා වෙළඳ පොළට ගෙනියන්න තැන්න වෙනකන් මේ මිනිස්සුව ඇසිස්ට් කරගෙන මුදල් යොදවගෙන මේ ආයතනය ඩෙවලොප් කරන්නේ කොහොමද මේක මාකට් කරන්නේ කොහොමද කියන තැන්න ගෙනියන්න ඒගොල්ලන්ගේ දැනුම ඕගොල්ලන්ගේ මුදල්. එතකොට ඕගොල්ලොත් ඇවිල්ලා ඒ ආයතනය සම්බන්ධ වෙනවා. ඒකේ ලැබෙන ලාභයෙන් කොටසක් ඕගොල්ලන්ටත් වෙනවා. අර මිනිස්සයාගේ වැඩිත් වෙනවා. අපේ රටෙත් වැඩි වෙනවා. මේවා තමයි හැදෙන්න ඕන දේවල් අපේ රටේ. මේවා තමයි දියුණු කරන්න ඕන දේවල්. අපිට නොතේරිච්ච අපිට වැරදිච්ච තැන් ඉතින් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒ පැත්ත කොහොමත් වෙනම යුනිට් එකක් මම හදලා තියෙනවා. ඒක ඇවිල්ලා වෙන අයක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වෙන්න පුළුවන්. ඊට අමතරව අපේ වෙන්න ඕන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා අපේ රටේ. අපි හඳුනා නොගත් ව්‍යාපාරික අවස්ථා ඒ සියල්ල මුදල් කරන විදිය අපි හොයාගන්න ඕනේ. කරලා මේ ජාතිය ගොඩනගන විදිය අපි හොයාගන්න ඕනේ නිසා තමයි මේ ඩියුසි ලෝන් කියන ආයතනය අපි පිහිටවලා තියෙන්නේ. අනිත් එක තමයි ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම්. ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් කියන එක ගත්තම අපේ මිනිස්සු හිතන්නේ හරි අර තායිලන්ඩ් වගේ පටාය පැත්තේ එහෙම මම හිතන්නේ ගියපු කට්ටිය ඇති මේ එන්ටර්ටේන්මන්ට් තමයි ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් කියන්නේ කියලා. නෑ මතක තියාගන්න 2015 ඉඳගෙන 2019 වෙනකන් ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට ඉන්වෙස්ට් කරපු මුදල් වලින් 70%ක් ඩොලර් ට්‍රිලියන 3.9ක්ම ඉන්වෙස්ට් කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙල්නස් සෙන්ටර්ස් කියන segment එකට. එතකොට අපි බෞද්ධාගම සහ මිශ්‍රාගම් කීපයක්ම තියෙන රට සහ අපේ බොහෝම ලස්සන කාලගුණයක් තියෙන රට. එතකොට wellness centers කියන එකේ ආදායම ගන්න තියා තමයි අපි හිතලවත් නැහැ. අපි හිතන්නේ entertainment වැත්ත. මතක තියාගන්න ඔය entertainment වලට එන foreignersලා ඔක්කොම ඇවිල්ලා backpackersලා. ඒගොල්ලෝ එන්නේ ඩොලර් එකට foods මේ meal එක කාලා බොහොම අඩු වියදමකින් රටවටේ ගිහින්. ඒකෝර මම හිතන්නේ අපි මේ tourism වල ගන්න පුළුවන් හොඳම දේවල් ටික ගන්න අවශ්‍ය කරන දේවල් ටික ගොඩනංවලා තියෙනවා කියන්නේ. හැබැයි wellness centers ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ භාවනා කරන්න, මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. ඒ වගේ දේවල් වලට අවශ්‍ය කරන wellness centers කියන segment එක අපි develop කරලා තිබ්බොත් දැන් උදාහරණයක් විදිහට අපිට පුළුවන් ඔක් combination එකක් විදිහට ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ රක්තර 100ක ඉඩම ගත්තම අපි වගා කරනවා ඒකේ. වගා වෙනුත් ලාභයක් නේ. එකම අපි ඒකේ ගහනවා wellness centers. එතකොට මේ ඕගනික් ෆුඩ් එකම තමයි අපි අතිරික්තයක් තියනවා නම් එළියට දෙනවා නැත්නම් එන මිනිසුන්ට තේ කෑම ටිකම හදලා දෙනවා හීලින් එකක් දෙනවා. ඒක ඇවිල්ලා මල්ටිපල් ඉන්කම් සෝස් එකක් රෙවෙනියු මොඩල්ස් කීපයක් තියනවා ආදායම් මාර්ග කීපයක්. ඉතින් මේ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම එකට එකතු කරන්න නම් හරි ඔළු ටිකක් එකට එකතු වෙන්න ඕනේ. මේකට මුදල් ඕනේ සහ මේක කරන්න උවමනාව තියෙන්න ඕනේ. ඉතින් මේක හැමදේම ආණ්ඩුවෙන් දෙනකම් බලන් ඉන්නේ නැතුව කරන්න පුළුවන් පිරිසක් අමතන්න අපිට ශමිල් හින්දා තමයි මම දැන් කොරියාවට එන්න අවස්ථාව ලැබුණේ. මේ කරලා තියෙන දේවල් සහ මේ කරන්න යන දේවල් හැමදේම ඔයගොල්ලොත් එක්ක මීට වඩා අපි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතරේ දැන් අපි මේ ආයතනය පටන් අරගෙන මාස 2ක විතර කාලයක් වෙයි. මාස 3කට අධික කාලයක් වෙනවා. එතකොට මේකේ අපි දැන්ට මේ වෙනකොට ස්මාර්ට් ෆාමින් ප්‍රොජෙක්ට් එකක් පටන් අරන් තියෙනවා ගෝනගල්ලාරි. ඒකට මම එස්ටිමේට් කරලා තියෙනවා සාමාන්‍යයෙන් මිලියන 8ක් වගේ. මොකද මම ඒක ප්ලෑන් කරන්නේ ඒකෙම්ම එන මුදල් වලින් මේකේ ආයෝජනය කරමින් ඒක ගොඩනගන්න. සමහර විට ස්මාර්ට් ෆාමින් කියන එක ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවල් වලට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මිනිස්සු කෘෂිකර්මයට යොමු වෙන්න ඉන්න පිරිස අඩු. අපේ රටේ දැන් ගමේ මේ බණ්ඩායියගේ පුතා කියලා කුඹුරක් කොටන්න ආස නැහැ දැන් ඇත්ත කතාව. හේනක් කරන්න ආස නැහැ. උඩත් ඕනේ මොකක් හරි කරලා ඉවරලා ටවුන් එකට ඇවිල්ලා වාහනයක් පැදගෙන ඒ ආකාරයට ඉන්න. එතකොට මේකට අවශ්‍ය කරන මිනිස් ශ්‍රමය නැහැ. මේකට අපිට යොදා ගන්න පුළුවන් තාක්ෂණය. ස්මාර්ට් බෝඩ්ස් අපිට ගෙදර ඉඳගෙන අපේ මොනරාගල තියෙන වත්තේ වල් ටික ගලවන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැති ඊශ්‍රායලයේ කියන රට එක වැවකීම් මුළු රටම අස්වද්දලා ඉවර වෙලා අනිත් රටවල් වලට මේ තමන්ගේ මේ නිෂ්පාදන අලෙවි කරන රටක් බවට පත් වෙලා තියෙනවා. බොහොම ලස්සන තාක්ෂණය යොදාගෙන ස්මාර්ට් ෆාමින්. ඒ දේවල් අපි ලංකාවට ගේන්න ඕනේ. අපි ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල් කම්පැනි එකක් සහ ඇමරිකන් කම්පැනි එකක් ආයතනයක් සමග අපි අවශ්‍ය කරන මේවා කරගෙන යනවා. ඒ සාම්පල් ප්‍රොජෙක්ට් එක තමයි මම ස්ටාර්ට් කළේ ඉමීඩියට්ලි. එතකොට ඔකේ සම්පූර්ණම ඕගනික් ආහාර සහ අපේ දේශීය වශයෙන් අපි අත්හැරුණු දේවල් තියෙනවා මේ වගා ගන්න ක්‍රම ඇතුළත. ඒ දේවලුත් ඔක්කොම එකට එකතු කළා බොහොම ආදර්ශ ගොවිපලක් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ අපි. මේකේ මම වැඩිදුර විස්තර දාලා නැහැ. මොකද මේක පොඩ්ඩක් කෙටි කරන්න ඕනේ හින්දා අපේ කාල වේලාව මදි හින්දා. එතකොට ටෙක්නොලොජි පැත්තෙන් ගත්තම අපි හදනවා ඩියුචට් ඇප් එක. මම බලාපොරොත්තු වෙනවා ලබන ජනවාරි වෙනකොට මේක ලොන්ච් කරන්න. මේකෙන් සිද්ධ කරන්නේ සම්පූර්ණම ඉම්පෝර්ට් මාකට් එක. කියන්නේ අපි මේ ඇප් එක හරහා ගනුදෙනු කරුවන් සහ සියල්ල එකට එකතු කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු තුර්කියෙන් එනවා කවුරු හරි හොයාගෙන තේ බොල
එතකොට දැන් මෙහෙ ඇවිල්ලා හොයන්න කරන්න දෙයක් නැහැ. මෙහෙ ඔයගොල්ලගේ වත්ත ගැටන ටේබල් කුඩා පරිමාණයක මේ තේවතු හිමියෝ ඉන්නවා. එතකොට පොඩි ෆැක්ටරිස් තියෙන මේ ලස්සනට මේ ක්වොලිටි කළා. හැබැයි ඉන්ටර්මීඩියට් ඉන්න බ්‍රෝකර්ස්ලා තමයි මේකේ කමිෂන් එක අරගෙන මේ අපේ මනුස්සයන්ට යන්න තියෙන ආදායම නැති කරන්නේ. හැබැයි මේ ඇප් එක හරහා ඒ ඉන්ටර්මීඩියට් පාටිස් ඔක්කොම නැති කරලා ඒ ප්‍රොසෙස් එක වෙනම හදලා තියෙනවා. ඊට අමතරව අපි හැමෝම දන්නවා තමයි දැන් ඕනම දෙයක් ඕනොත් අපිට දුවන්න වෙලා තියෙන්නේ. ඉදි කට්ටේ අල්පෙනෙත් ඉඳන් ගන්න අපිට දුවන්න වෙලා තියෙන්නේ. කොටුවේ පෙටා මාකට් එකට. ඉතින් පෙටා මාකට් එකේ ව්‍යාපාර කරන සිංහල මිනිස්සු 10 දෙනෙක් හොයලා දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා. ඉතින් ඒකින්ද මේ ඇප් එක හරහා අපි මේ වෙනකොට Chinese companies කීපයක් එක්කත් කතා කරගෙන යනවා. සාමියා මා සහශාමිල් චීනෙට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා හෙට අනිද්දා වෙනකොට. මේ ඇප් එක හරහා අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරිකයෝ බොහොම ප්‍රමාණයක් නිර්මාණය කරන්න. උදාහරණයක් විදිහට අපි තුම ඔයගොල්ලෝ කවුරු හරි ගතිය ලක්ෂ 10ක් තියෙනවනම් මේ ඇප් එකේ අපි කියනවා රයිට් ලක මේ බඩු ටික ගෙනල්ලා දාන්න. මේ බඩු ටික ගෙනල්ලා දාන්න. එතකොට මේ බඩු ටික මේක හරහා විකිණෙනවා. මොකද මේ ඇප් එක අපි මාකට් කරන ඕගොල්ලන්ට ගණන් කරගෙන ඉන්න වෙල්ද බලක් අපි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට විකුණන්න බඩු ඕනේ. එතකොට බඩු ගෙන්නන්න මේ ව්‍යාපාරය පටන් ගන්න කවුද? කෙනෙක්ට පුළුවන් අල්මින්ටි ගෙන්නන්න, තව කෙනෙක්ට පුළුවන් ෆ්‍රිජ් ගෙන්නන්න, තව කෙනෙක්ට පුළුවන් ඔය වගේ අපිට අවශ්‍ය කරන දේවල් ගෙන්නන්න පුළුවන් චීනෙ. ඒ අතරෙම අපි ඕවගෙන ඇනලයිස් කරලා අපිට පුළුවන් මේ ප්‍රොඩක්ෂන් එක මේ හදන්න. මේක කොහොමද නිර්මාණය කරන්නේ? ඒකට අවශ්‍ය කරන මිනිස්සු අපි ගාව ඉන්නවා. අපි රටේ දැනුම තියෙන මිනිස්සු ඉන්නවා. නමුත් අතහිත දීමක් තමයි නැත්තේ. ඉතින් ඒකින්ද මේ ඇප් එක නිර්මාණය වෙනවා. ඊට අමතරව මම කිව්වා ඩේටා සෙන්ටර්ස් වැඩි අපි ටෙලිකොම් එකත් එක්ක බලාගෙන යන තාක්ෂණය අතරින්. ඒ වගේම තව ඩිජිටල් කරන්සි එක්ස්චේන්ජ් එක මම හිතන්නේ කොරියාවේ ඉන්න ඕගොල්ලෝ නම් දන්නවා බිට්කොයින්, එතීරියම් ඔයගේ ක්‍රිප්ටෝ කරන්සිස් කියන්නේ මොනවද කියන එක. නමුත් අපේ රටේ නෑ. අවසානක මන්තම මහතල අපේ මහබැංකුවට මම ගිහිල්ලා යෝජනාවක් කළා මේ ඩිජිටල් කරන්සි එක්ස්චේන්ජ් එකක් මම ඩිවලොප් කරන්න යනවා. ලෝකේ තාම මේක මේ විදියට ඩිසයින් වෙලා නැහැ. මේ මෙන්න මේ විදිය ටෙක්නොලොජි එකකින් මෙහෙමයි. හැබැයි අපේ රටේ මේ සම්බන්ධයෙන් තියෙන නීති රීති මොනවද කියලා. ඉතින් මට ආපු එකම උත්තරය තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මේ පිරමීඩ සිස්ටම් එකක් කියන එක. ඉතින් මට බොහොම කනගාටුවක් ඇති වුණා. මේ වගේ මිනිස්සු තමයි අපේ රටේ ආර්ථිකය පාලනය කරන්නේ. ආර්ථික මර්මස්ථානවල ඉන්න මිනිස්සු. ඉතින් මම තීරණය කළා ඒ වෙලාවෙම නෑ මම මේක අරන් යනවා. එන ගොහෙර රටකට කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක නම් දෙසැම්බර් අපංගේකට ඇත්තටම ඩොලර් මිලියනයක ආයෝජනයක් තමයි හොයන්න බලාපොරොත්තු වෙන්නේ. මට ඒකට ආයෝජකයෙක් හම්බුනේ. හැබැයි මගේ වෙලාව හොඳගමට ඉන්ටර්නැෂනල් බ්ලොක්චේන් කන්සල්ටන්සි කියන නම් ඒගොල්ලෝ තමයි ලෝකේ බ්ලොක්චේන් තාක්ෂණය අතින් ගත්තම නම්බර් 1 කම්පැනි එක. ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එකක් සයින් කළා. මේ අපි හදන කරන්සි වර්ගය සම්පූර්ණ සර්කියුලේට් කරන ඇග්‍රීමන්ට් එක අපි ඒගොල්ලොත් එක්ක ගහගත්තා. ඉතින් ඒක මම ලබපු ලොකු ජයග්‍රහණයක්. මම බලාපොරොත්තු වෙන්නේ මේක සිංගප්පූරුවේ තමයි ලොන්ච් කරන්න. මම හොංකොංග වලට ගෙනියන්න බැරුවා. හොංකොංග වල අවාසනාවකට වගේ ලොන්ච් කරන්න ඔක්කොම කටයුතු කරගෙන යද්දිම රෙගුලේෂන්ස් වගේක් ආවා. ෆොරින් කම්පැනිස් වලට ඩිජිටල් කරන්සිස් කරන්න දෙන්නේ නැහැ කියලා හොංකොංග වල. ඊට පස්සේ මම ඒක ආයි අකුල ගත්තා. එතකොට ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් වල මේ හෝල්සේල් මාකට් එක අර ඩිව්චට් ඇප් එක හරහා අපි සියල්ල හදනවා. රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් අපි තව හොඳ ප්‍රොජෙක්ට් එකක් ගැන අපි රිසර්ච් එකක් කළා. ඇත්තටම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කුණු. සහ ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති දැන්ට ඔය වෙළඳ කලාපවල වලින් ඉවත් කරන රසායනික ද්‍රව්‍ය එක්කෝ අපේ පොළවේ වල්දනවා, එහෙම නැත්නම් සීදුවෙන් ඩීප් සී එකට පම්ප් කරනවා. එතකොට අපි කන මාළු කෑල්ලෙත් විස තමයි තියෙන්නේ. මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපේ මිනිස්සු දන්නේ නැහැ මේ කුණු කියන්නේ සල්ලි කියලා. බොහොම ලස්සන මේ ව්‍යාපෘති වාර්තාවක් තියෙනවා මාගාව හදලා. මේ ව්‍යාපෘතියට එස්ටිමේට් කරනවා මම මිලියන 300ක විතර මුදලක් වැය වෙයි කියලා. හැබැයි ඒක හැදුවොතින් ඒ ආයෝජනය කරපු මුදල වගේ දෙගුණයක් වසරක් ඇතුළත ලාභ ගන්න පුළුවන්. ඒ තාක්ෂණය අපි හොයාගත්තා. සහ ඒක ඒ ඩිස්පෝසල් ප්ලාන්ට් එකයි ප්ලාන්ට් එකේ මම කිව්වා ඒක ඩිසාස්ටර් ප්ලෑන් එකක් තියෙන ලයින්ස් දෙකක් යන්න ඕනේ. හින්දා තමයි මිලියන 300කට ගියේ. මොකද ඒක ප්ලාන්ට් එක සාමාන්‍යයෙන් ආය ප්ලාන්ට් එක හදන ආයතන වලින් කියනවා පැය 24ක් දුවන්න පුළුවන් කියලා. නමුත් මම බැරි පැය 24ක් දුවන්න පුළුවන් නම් කොහොකටත් අර සෙකන්ඩරි ප්ලෑන් එකක් එක ලයින් දෙකක් තියාගෙන එක ලයින් එකක් පැය 12 පැය 12 දියුගොත් තමයි මේක එකක් ඩවුන් වුණත් අපිට පැය 24ක් දුවන්න පුළුවන්. අනිත් ප්ලාන්ට් එක තියෙන හින්දා දෙකකින් යන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේ ව්‍යාපෘති ගණනාවක් අපි දැන්ට පටන් අරන් තියෙනවා. එතකොට අපේ ආයතනය ගත්තම ඔයගොල්ලෝ බලන්න ඇති දැන් මේ ඔක්කොම කරන්නේ කවුද? කොහොමද මේක කරන්නේ? අපි ඇවිල්ලා මේ මේ ආයතනය ඇවිල්ලා පබ්ලික් කම්පැනි එකක් විදිහට තමයි, ඒ කියන්නේ පොදු සමාගමක් විදිහට තමයි අපි මේක නිර්මාණය කරලා තියෙන්නේ.
එතකොට අපිට නීතියෙන් පුළුවන් අපිට මේ සම්බන්ධයෙන් ඔබතුමාලට කොටස් නිකුත් කරන්න. ඒ කොටස් මිලදී ගන්න ඔබතුමාලට පුළුවන්. ඒ සම්බන්ධයෙන් වැඩිදුර මම හිතන්නේ මට වඩා ලස්සන ශිහාන් වරලත් ගණකාධිපතිවරයෙක් එයාට තමයි මේ ටික තේරෙන්නේ හරියට කියන්නේ. ඒකට අපේ මේක නීතිමය පැත්තෙන් ගත්තොත් ලංකාවේ ප්‍රමුඛතම නීතිඥ සමාගම තමයි සුදත් පෙර ඇසෝෂියේට්ස් කියන්නේ. ඒගොල්ලෝ තමයි අපේ නීතිය සම්බන්ධයෙන් සියලු කටයුතු කරන්නේ. ආයතනයේ රෙජිස්ටර් කිරීමේ දින කම්පැනි ආටිකල්ස් ඒ සියල්ලම කරන්නේ කරනු ලබන්නේ සුදත් පෙර ඇසෝෂියේට්ස්. ඊට පස්සේ මුව ස්ටෙපන්ස් තමයි අපේ චාටර්ඩ් අකවුන්ට්ස්. එතකොට මේ කියන්නේ ඔඩිටර්ස් වෙලා ඉන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ සම්පත් බැංකුව අපිත් එක්ක අපේ බැංකුව විදිහට කටයුතු කරනවා සහ අපිට ඉන්වෙස්ට්මන්ට් බැංකින් පාර්ට්නර් විදිහට CDB බැංකුව කටයුතු කරනවා. ඒ කියන්නේ අපි මොන හරි ප්‍රොජෙක්ට්ස් ආවම අපි CDB බැංක එකකින් දැම්මම ඒගොල්ලෝ ගාව ඉන්නවා ඉන්වෙස්ටර්ස්. අපි හිතමු ඔයගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න බෑයි කියලා. සමහර ලොකු ප්‍රොජෙක්ට්ස් වලට. එතකොට ඒගොල්ලෝ ඉන්නවා අපිට අවශ්‍ය කරන ආයෝජනය අරන් ඉන්න. අපි ඒගොල්ලන්ට එතකොට ඒ ආයෝජනයට එන යම් කිසි ප්‍රතිශතයක් අපි බැංකුවට ගෙවන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අපි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා මේ රට වටේම. සහ ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ඔළුව මොන හරි ව්‍යාපාරික අදහසක් තියෙනවා නම් අපිට කතා කරන්න කොහොමද මේ ව්‍යාපාරය කරන්නේ. එහෙම නැත්නම් කාගේ හරි ව්‍යාපාර වලට ආයෝජනය කරන්න අදහසක් තියෙනවා නම් අපිට කතා කරන්න අපි ගාව තියෙනවා ව්‍යාපෘති. මේ ව්‍යාපෘති සියල්ල කරන්න පුළුවන් මේ අපි හැමෝම එකට එකතු වුණොත්. මම හිතන්නේ කොරියාවේ වැඩ කරන කෙනෙක්ට ලක්ෂ 5ක් 10ක් කියන්නේ මහා ලොකු මුදලක් නෙමෙයි. ඒක අපේ රටේ ලොකු මුදලක් තමයි. නමුත් ඒ වගේ මුදලක් ආයෝජනය කරන්න පුළුවන් නම් මේ ඉන්න 20-30,000 ඇති අපේ රටේ සම්පූර්ණම ආර්ථිකය අපේ අතට ගන්න. ඉතින් ඒක හින්දා මේකට ආයෝජනය කරන්නේ කොහොමද? මේකට ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරන්න සුසුම් පුද්ගලයා තමයි ෂහන්. මං ෂහන්ට ආරාධනා කරලා තින්නවා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න කියලා. බොහොම ස්තුතියි. අයිබෝන් මුලින්ම අතිගෞරවනීය සංඝරත්නයෙන්ද පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. ශශි නවත්තපු තැනින්ම මම පටන් ගන්න. මෙතෙන්දී යම්කිසි පැහැදිලි කිරීමක් ඔබ වෙත කරන්න අවශ්‍යයි ඔබගේ ආයෝජනය සඳහා. එතකොට මුලින්ම මට කියන්න තියෙන්නේ අපේ සමාගම මෙතන කියලා තියෙනවා පුද්ගලික පොදු සමාගම පබ්ලික් කම්පනි එක. එතකොට ලංකාවේ තියෙනවා සමාගම් පනත කියන එක. මේ සමාගම් පනත යටතේ සංස්ථාගත කරන්න පුළුවන් 2007 7 වෙනි වගන්තියේ යටතේ ඇති කරපු මේ පනතෙන් ඇති කරන සමාගම කොටස්, ඒ කියන්නේ මේ සමාගමේ අයිතිකාරීත්වය හිමිකාරීත්වය පොදු මහජනතාව වෙත ලබා දෙන්න පුළුවන්. මේක තනිකරම 100%ක්ම නීත්‍යානුකූලයි. එතකොට මේම ලබා දෙන හිමිකාරීත්වය එහෙනම් ඔබට ලැබෙන්නේ මේ සමාගමේ අයිතිකාරීත්වය හිමිකාරීත්වය. එතකොට කොටසක් මිලදී ගැනීමෙන් ඔබ මේ සමාගමේ හිමිකාරීත්වයක් ගන්නවා. එතකොට මෙහෙම හිමිකාරීත්වය ගන්න කොටස් ලබන්නේ නීත්‍යානුකූලව නීතිගත වෙච්ච සංස්ථාගත වෙච්ච සමාගමකින්. එතකොට ඔබගේ ආයෝජනය එතනින්ම සුරක්ෂිතභාවයේ පළවෙනි අඩිය තමයි. මේක ඇවිල්ලා අපි තැන්පතු ලබා ගැනීමක් නෙවෙයි. ඒක තමයි මුලින්ම පැහැදිලි කරන්න ඕනේ. මේ පොලියක් ලබා දෙන තැන්පතු ලබා ගැනීමක් නෙවෙයි. එහෙම ලබා ගන්න නම් මහ බැංකුවෙන් අපිට අවසරයක් තියෙන්න ඕනේ. එහෙම තියෙන්නේ බැංකු වලටයි මූල්‍ය ආයතන වලටයි විතරයි. අපි ආයෝජන ගියක් උදෙසා කොටස් ලබා දීලා තමයි ආයෝජනය ලබා දෙන්නේ. ඒ සඳහා උඹට ඩිවිඩන්ඩයක් නැත්නම් ලාභාංශයක් තමයි ලබා දෙන්නේ. එතකොට පළවෙනි නීතිමය කියන්නේ නීත්‍යානුකූල රාමුව එකයි අපේ සමාගමේ. එතකොට ඔබගේ ආයෝජනයේ මුදල් අපි අපේ බැංකු සහකරු ලෙස කටයුතු කරන්නේ සම්පත් බැංකුව. ලංකාවේ තියෙන ප්‍රධානතම මූල්‍ය සමාගමක්. විශ්වාසය අතින් හරිම ඉහළයි. අපිට ගොඩාක් ලොකු මේ සහයෝගයක් ලබා දෙන සම්පත් බැංකුව. එතකොට ඔබගේ මුදල් සම්පත් බැංකුව තමයි සුරක්ෂිතයි. මොකද කම්පැනි එකේ සම්පත් බැංකුවේ දෙන account එකටයි ඔබේ සල්ලි යන්නේ. එතකොට ඒ ඔබ තවත් ඔබගේ ආයෝජනය තහවුරු වේවා. දෙවනි කරුණ තමයි අපගේ යම් කිසිම නීතිමය අදාළ දෙයක් තියෙනවා නම් අපගේ සමාගම ගැන දැනගන්න හෝ ඒ පිළිබඳ ක්‍රියා කරන්න
සුදත් පෙරේරා ඇසෝසියේට්ස් කියන නීතිමය සමාගම තමයි ඒ පිළිබඳව කටයුතු කරන්නේ. එතකොට ඊළඟ ප්‍රධාන දේ තමයි සමාගමක් වුණාම මේ සමාගමේ වැඩ කටයුතු කොහොමද කරන්නේ කියන එක මේ ගනුදෙනු accounts ඒ කියන්නේ එදිනදා ගනුදෙනු මූල්‍ය කටයුතු කොහොමද කරන්නේ කියලා බලන්නේ විගණනෙන්. ඒ කියන්නේ ඔඩිට් එකක් කරන එකෙන්. එතකොට මුව ස්ටීවන් සයිර් කියන චාර්ටර්ඩ් accountantsලා ඒකවල ක්වොලිෆයිඩ් චාර්ටර්ඩ් accountantsලා මේක අන්තර්ජාතික සමාගමක් ශ්‍රී ලංකාවේ නියෝජිතවරු ඒගොල්ලෝ තමයි අපේ ඔඩිට්ස් කරන්නේ. ඒ කියන්නේ විගණනය කරන්නේ. මේ විගණනෙන් හැම කාර්තුවෙන් කාර්තුවට ඒ කියන්නේ මාස 3න් 3ට විගණනයන් සිදු කරනවා. ඒ හැම report එකක්ම ඒ දින සියලුම වාර්තාවන් අපි අපේ වෙබ්සයිට් එකේ මේ ඉදිරිපත් කරනවා. එතකොට ඕනම කෙනෙකුට පුළුවන් ගිහිල්ලා ඒ ව්‍යාපෘති මේ ඒ මූල්‍ය වාර්තාවන් විශ්ලේෂණය කරන්න ඒක බලන්න අපිට කොච්චර ආයෝජන පැමිණලා තියෙනවද ඒවා මොන මොන ප්‍රොජෙක්ට්ස් වලද ව්‍යාපෘති වලද ඒවා ආයෝජනය කරලා තියෙන්නේ ඒවා වලින් අපි දැන් මොන තත්ත්වයකට මේ කරගෙන යනවද ඒවා වල විහෙදම කොහොමද ඒකේ ලාභ තත්ත්වය කොහොමද ඒ හැම දෙයක්ම ඔයගලන්ට ක්ලැරිෆයි කරගන්න ඒ කියන්නේ හරියට අඳින ගන්න පුළුවන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඉතින් ඊට අමතරව CDB කියන්නේ Citizens Development Finance අපිට ඉන්ස්ටිටියුෂනල් ඉන්වෙස්ටර්ස්ලා ඒ කියන්නේ ඕගොල්ලෝ වගේ තනි පුද්ගල ආයෝජන වලට අමතරව institutional like any companies විදියට associations විදියට ටිකක් මහා පරිමාණ investments ගේන අපේ partner ඒගොල්ලෝ. එතකොට මේ විදියට ගත්තහම ඔහුගලන්ගේ මුලින්ම මූල්‍ය සුරක්ෂිතභාවය මේ කියන කොටස් වලින් මේ කියන steps වලින් හරියටම තහවුරු කරලා තියෙන්නේ. මේක තමයි ඕනෑම සුරක්ෂිත ලෙස කොටස් වෙනද පොලේ අපි සංස්ථාන ලයිස්තුගත වෙලා නැතත් අපි එහෙම ලයිස්තුගත නොවු පොදු සමාගම එහෙම තමයි තියෙන්නේ ලයිස්තුගත හෝ ලයිස්තුගත නොවු පොදු සමාගම අපි ලයිස්තුගත නොවු පොදු සමාගම මේ සමාගම දෙන්න පුළුවන් ඉහළම සහ දෙන්න පුළුවන් සියලුම සුරක්ෂිතභාවයන් මේන් ලබා දෙලා තියෙනවා ඊළඟ දේ තමයි මේ අපි ඔයගලට ලබා දෙන වරප්‍රසාද ඔයගලගේ ආයෝජනයට එතකොට පළවෙනිම දේ තමයි අර අපේ හාමුදුරුවෝගේ ඉඳලා චන්දන මහත්තයාගේ ඉඳලා ශශී වෙනකන් කියා හරියට ගලාගෙන ආපු සිංහල ව්‍යාපාරයේ ජාලය සිංහල ව්‍යාපාර ඒකාධිකාරී සිංහල ව්‍යාපාර බලය අපි හදනවා ඒ හදන එකේ කොටස් කරුව වෙන්න ඔබට පුළුවන් ඔබට ඒ අවස්ථාව ලැබෙනවා ඒ ස්වර්ණමය අවස්ථාව ලැබෙනවා ඒකට එකතු වෙන එක ඒක තමයි පළවෙනිම දේ මොකද කියනවා නම් ශමිල් අයියා මෙහි ඉන්නේ එයාගේ ආරාධනාවෙන් අපි ආවේ මේ ශමිල්ට ශශීට මට පුද්ගලික ව්‍යාපාර තියෙනවා එතකොට ඒ ව්‍යාපාර කරගෙන අපිටත් අපේ පාඩුවේ ඉන්න පුළුවන්කම තිබුණා අපි යම් මේක ව්‍යාපාරයක් මේකින් ලාභයක් එනවා ඒ අනිත් එක තමයි ප්‍රධානම දේ මේ හැම මේ ව්‍යාපාරවල මේක අපිට දෙන්නේ 1%ක වගේ මේ හිමිකාරීත්වයක් විතරයි මේක පොදු සමාගමක් මේ මේකට ආයෝජනය කරන මේක ඔබේ සමාගමක් වෙන්නේ මේක ඇවිල්ලා තනි කෙනෙකුට ඔක්කොම මේ ඔයගොල්ලන්ගේ සල්ලි අරගෙන ඒකෙන් ලාභය අපි විතරක් ලබා ගන්න දෙයක් නෙමෙයි ඒකෙන් ඉඳන් මේක පොදු සමාගමක් මේකේ තියෙන්නේ මේ අධ්‍යක්ෂක මණ්ඩලය කෙනෙක්ට 1%ක් විතරයි එතකොට අපි මේක කරන මූලික පරමාර්ථය ඇවිල්ලා මුදල් නෙමෙයි නමුත් මුදල් අවශ්‍යයි මේක හරියට කරගෙන යන්න ව්‍යාපාරය හරියට කරන්න නැතුව ව්‍යාපාර කරන්න උපදෙස් දෙන්න බෑනේ ඒක මේ ඩ්‍රයිවිං දන්නේ නැතුව ඩ්‍රයිව් කරන්න උගන්වන්න බෑ ඒ වගේ තමයි ඒකෙ හින්දා අපි මේකට අත ගහලා තියෙන්නේ ව්‍යාපාරික ශාස්ත්‍රයේ දැනුම ඇතුව පළපුරුද්දට මම ගත්තොත් මම වරලක් යන කාර්යකාරීවරේ මගේ මූල්‍ය මගේ ආයෝජන දැනුම මූල්‍ය දැනුම accounts කියන්නේ මේ බදුකරණයේ tax පැත්තෙන් මගේ දැනුම තියෙනවා අපේ පළපුරුද්ද තියෙනවා ශශී ගත්ත ශශීට මේ ටෙක්නොලොජි පැත්තේ හොඳ අවබෝධයක් තියෙනවා ශශී මේ ශමිල් අයියට ඉම්පෝට් එක්ස්පෝර්ට්ස් ගැන මේ කාගෝ සර්විසස් ඒ පැත්තේ ලොකු ජාත්‍යන්තර වල දැනුමක් තියෙනවා ඉතින් මේ ඔක්කොම එකතු කරලා ඊට අමතරව අපේ ටීම් එකක් තියෙනවා අපේ ටීම් එක එක්සිකියුටිව් ටීම් එකක් තියෙනවා 20 දෙනෙකුගෙන් සමන්විත විවිධ ශාස්ත්‍ර ගණනාවක දැනුම ඇති වෛද්‍ය වෘත්තියේ ඉංජිනේරවරුන් නීතිඥවරුන් ඉංජිනේරවරුන් කියවහම නොයෙකුත් ඉංජිනේරවරුන් software ඊට අමතරව මේ robotics engineersලා civil engineersලා ඊට අමතරව නව නිපැයුම්කරුවන් මේ ඔක්කොමලා ඉන්න group එකක් ඉන්න team එකක් executive committee එක මේ හැම ව්‍යාපෘතියක්ම ඒ executive committee එකේ තියෙන
විශේෂඥ දැනුමත් එක්ක තමයි යන්නේ. එතකොට ඕගොල්ලෝගේ මොනවා හරි ව්‍යාපෘතියක් තිබ්බත් ඒගොල්ලොත් එක්ක තමයි මේ ඉස්සරහට යන්නේ. එතකොට මේ සියලුම දේක් එක්ක තමයි ඔබට මේ මේ වෙළඳ අධිකාරිය නිර්මාණය කරන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ. ඊට අමතරව අපි අවුරුදු තුනකින් ඔබගේ ආයෝජනයට 140ක අවම ලාභයක් ලාභාංශයක් ලබා දෙනවා. ඒ කියන්නේ ඔබ රුපියල් 100ක් අද දින ඉන්වෙස්ට් කරොත් රුපියල් 40ක ලාභාංශයක් අවුරුදු 3කින් ලබා දෙනවා. එතකොට අවුරුදු 5කින් රුපියල් 100ම ලබා දෙනවා. මේකමක් කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්න. දැන් ඔබ හැවිල්ලා අපේ එක කොටසක් ලබා ගන්නවා රුපියල් ඒ කොටස් වල මිලගන ඔක්කොම ඊළඟ සයිඩ් එකේදී කියනවා. ඔබ එක කොටසක් රුපියල් 100 ගන්න මිලදී ගත්තොත් අද අපේ ටාගට් කරලා තියෙන ප්ලෑන් කරලා තියෙන 140ක ලාභයක් අවුරුදු 3කින් ලබා දෙන්න. අපේ ටාගට් එක ඊට කලින් ලබා දෙන්න. නමුත් අපි දැනට අපේ තියෙන ප්ලෑන් එක අනුව අපි අවුරුදු 3කින් 140ක් කියන එක ලබා දෙනවා. එතකොට ඔබගේ සංසන්දනය මම දන්නවා FD එකත් එක්ක ෆික්ස් ඩිපොසිට් එකත් එක්ක තමයි යන්නේ. ෆික්ස් ඩිපොසිට් එක ඇවරේජ් ගත්තොම ගත්තහම 100%ට වඩා අනිවාර්යෙන් අඩුයි. තව සෙන්ට්‍රල් බැංකෙන් කියලා දෙන ඊළඟ මේ මේ රිවිෂන් එකේදී තවත් මේ පොලිය අඩු කරනවා. ඒ පොලිය අඩු කරන හේතුව ඇවිල්ලා මේ මේ මුදල් දැන් 8යි. ඔව්. 8යි. ඒක 10ට හරි මම 8යි. ඒක තවත් අඩු කරනවා. ඒ හේතුව ඇවිල්ලා ඒ මුදල් නිකම් බැංකු වල දාලා පොලිය ගන්නවා කියන එක නෙවෙයි, මේ ආර්ථිකයේ යොදවලා ආර්ථිකය මේ ආර්ථිකය පරණ මේ කොරියන් බැංක්ස් වල මේ හොඳ ඩිවලොප් වෙච්ච රටවල් වල ඇයි පොලියක් දෙන්නේ නැත්තේ? ඒ මුදල් ව්‍යාපෘති වල ව්‍යාපාර වල යොදවලා ඒකින් ආයෝජනය කරලා ප්‍රතිලාභ ගන්න. ඒ රටවල් වල නැහැ, අපේ රටවල් වල 10-15 දීපු කාලෙක වුණා. දැන් ඒක නැහැ. ඉතින් ඒකින් හරි මේ අදහසක් ලබාගෙන ඔබ මේක ආයෝජනය කරන්න. එතකොට අර අවුරුදු 3ට බැලුවොත් එහෙම ඔබට 13-14ක පොලියක් තියෙනවා. සමාවෙන්න ලාභයක් තියෙනවා ප්‍රතිශතයක් විදිහට බැලුවොත් ඔබගේ ආයෝජනයට. එතකොට අවුරුදු 5ක් වෙනකොට බැලුවොත් 120ක් තියෙනවා. එතකොට මේක නවතිනවද? මෙතනින් එහාට නැහැ. ඒ කියන්නේ ඔබ දාපු රුපියල් 100 එතනම තියෙද්දි ඔබට 100කුත් අවුරුදු 5ක් විදිහ හම්බෙලා එතනින් එහාටත් ඔබට ප්‍රතිලාභ දිගින් දිගටම ලැබෙනවා. මම පොඩි ආයෝජනය පිළිබඳ පොඩි දෙයක් කියන්න. මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. මගේ සීයත් එහෙම පරම්පරාවයි. එතකොට අපේ රත්නලානේ අපේ ගෙදර සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් තියෙනවා ඉඩකඩ. එතකොට අපේ සාමාන්‍යයෙන් පොල් ගස් කීපයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය එක කාලයකට පොල් ගස් ටිකේ පොල් කඩනවා. එතකොට පොල් ටික කඩනවාම සාමාන්‍යයෙන් එකතුන පොල් ගොඩෙන් අපි ගෙදර කිහිප දෙනෙක් ඉන්නේ. ඔය ඔක්කොම පොල් කන්නේ. එතකොට සාමාන්‍යයෙන් පොල් ටිකක් කඩේට දෙනවා. ඒ ඉන්න ඉස්සර මුදලාලි කෙනෙක් යාට දෙනවා. ඉතින් ටිකක් ගෙදර ගන්නවා. එතකොට මගේ ආච්චි මට හොතරම් මතකයි ගෙඩියක් හෝ දෙකක් පොල් පැලයක් වෙන්න තියෙනවා. ඊට පස්සේ පැලේ වෙච්ච පොල් ගෙඩිය ඒ ඔය අවුරුද්දේ වැඩල්ලන එකකට ඒ මේ වෙලාවක් බලලා උපන් දිනයක වෙලාවකට ඔය පොල් පැලේ හිටවනවා. එතකොට ඒ පොල් පැලේ තමයි ඔබගේ මේ සැලරියකින් නැත්තම් ඔබගේ වැටුපෙන් කරන ආයෝජනය. ඒ පොල් ගෙඩිය අපි පොල් පැලයක් නොකර පොල් සම්බෝල්ටයක් කෑවන හරි පණකට විකනන් හරි අර පොල් පැලේ විකුණලා පොල් ගෙඩියක් කවාම එන ප්‍රතිලාභය කවදාවත් එන්නේ. එතකොට පොල් කීයක් ගන්න පුළුවන්ද? අවුරුදු කීයකට ගන්න පුළුවන්ද? පරම්පරා කීයකට සමානට ගන්න පුළුවන්ද? ඒකම තමයි මේ චන්දනෝරාධන මාර්ථය කිව්වේ. ඔයගොල්ලන්ට ගෙවල් හදන්න එපා කියන්නේ, වාහන ගන්න එපා කියන්නේ. මේ වෙලාවේ යම්කිසි ආයෝජනයක් කරලා පොඩ්ඩක් ඒ මේ වෙලාවේ සැප පොඩ්ඩක් සැප කියන දේ ප්‍රමාද කරන්න කියලා කරා කියන්නේ. මේ ඒ සැප සම්පත් විඳින්න ඕනේ. හොඳ lifestyle එකකට කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ lifestyle එකට ගන්න ඕනේ. නමුත් මේ වෙලාවේ පොඩි කැපකිරීමක් කරලා අනාගතයේදී එහෙම ලබා ගන්න කියන එක තමයි අදහස් කරන්නේ. කියන වැරදි විදිහට වටහා ගන්න එපා මේ කියන කිසිම දෙයක්. ඕගොල්ලන්ගේ යහපත වෙනුවෙන් කියන්නේ, ඒ යහපත වෙනුවෙන් ඒ දේ කරන්න ආයෝජනයක් විදිහට. එතකොට මේ ඊළඟ එක තමයි personal support එක. අපේ ලොකම තව කාර්යභාරයක් තමයි Devsun Holdings ආයතනයෙන් කරන දැනට කරගෙන යනවෝ කරන්නට බලාපොරොත්තු වෙන ව්‍යාපාරවලට අපි මූල්‍යමය තාක්ෂණික වෙළඳපොළ ලබා දෙනවා. මූල්‍යමය සහාය, තාක්ෂණික සහාය, වෙළඳපොළ ලබා දෙනවා. DevChat app එක මගින් වෙළඳපොළක් හැදෙනවා. ඔයගලන්ට අන්ත ලංකාවේ තියෙන සියලුම වෙළඳ සංගම්
සහ අනිකුත් ගොවි සංගම් වගේ සංගම් රාශියක් එකට එකතු වෙනවා. එතකොට ඕගොල්ලන්ගේ ඕනම භාණ්ඩයක් විකුණ ගන්න හරිය ලේසි වෙනවා. ඊට අමතරව ඔබට දෙයක් ඕඩර් කරලා ගන්න ලේසි වෙනවා. ඒකේ මේ ගනුදෙනුව අපි තහවුරු කරනවා. මොකද අපි ගාව තියෙන ඒ ඩේටා ඔක්කොම ඒ ගනුදෙනු කරන දෙදෙනාගේ. ඉතින් වංචාවල් කරන්න බෑ ඒ ගනුදෙනු කරනකොට. ඉතින් ඒක ගොඩාක් ඔබන්න වැදගත් වෙනවා. ඊට අමතරව ඕගොල්ලෝට අදහසක් තියෙනවා නම් මේ රටවල් මොකද තියෙන දියුණු වෙලා තියෙන්නේ, මේ රටවල කර්මාන්ත පටන් අරගෙන තියෙනවා. ඒ කර්මාන්තවල ඔබ වැඩ කරනවා. ඔබ අවුරුදු ගාණක් මේ කර්මාන්තවල වැඩ කරනවා. ඔබ මේවවල කෙලපැමිණීලා කියලා කියන්න පුළුවන්. මේ ඔබ කරන දේ ඔබ දන්නවා. මේකට ඕන කරන රෝ මටීරියල්ස් මොනවද, කියන මුද්‍රව්‍ය මොනවද, මැෂින් එක මොනවද, මැෂින් රිපයර්ස් දන්නවා. එතකොට මෙහෙම දන්නවා නම් ඔබ තව අවුරුදු දැම්මන් කතා කරපු කීප දෙනෙක්ව තව අවුරුදු කීපයක් ඇතුළත ලංකාවට එනවා. ඕගොල්ලන්ට අපි අපේ විස්තර ලබා දීලා තියෙනවා. අපිට කතා කරන්න අපි ඒ කරන්න ඒ ඕගොල්ලෝ මෙහි කරන මේ ප්‍රඩක්ෂන් එක අපි ලංකාවේ කරමු. කරලා ඒ ලංකාවට හැම දෙයක්ම ඉම්පෝට් කරනවා. ඉන්දිකාට්ටේ ඉඳලා බෞද්ධ කොටියේ ඉඳලා හැම දෙයක්ම ඒකවත් දැන් හරියට කරන්නේ නැහැ. ඒවත් ප්‍රින්ට් මේ ඒක ඉම්පෝට් කරනවා. අපි කර්මාන්ත පටන් ගමු. එක්කෙනෙක්ට වැන්නම් කීප දෙනෙක් එකතු වෙලා තමුගේ ගම් ප්‍රදේශවල එක කරන්න පුළුවන්. ඒකට ඕන කරන ව්‍යාපෘති වාර්තාවන් හදන එක ඔයගලන්ට සල්ලි මදි නම් ඒකට ඕන කරන ආයෝජකයොත් අපි හොයලා දෙන්නම්. ඔයගලන්ට දැනුම තව ටිකක් අවශ්‍ය නම් ඒවා, ඊට අමතරව මැෂින්ස් ගන්න තැන් ඒවා දාලා අපි ව්‍යාපෘති වාර්තාවල් හදලා අපි ඒව කරමු. එතකොට ඔයගලන් ගම් ප්‍රදේශවල කරාම ඔයගලන්ගේම සහෝදර සහෝදරියන්ට, නෑදෑයන්ට, ඒ ගම් වාසීන්ට එතන රැකියා අවස්ථාවක් හැදෙනවා. එතකොට කොච්චර ඒ ගම දියුණුනොත් එහෙම ගම් කීපයක් දියුණුනොත් මේ රට දියුණු කරන්න බැයිද? අපි උඩින් ඉඳලා කරන්න බැරිද? යටින් ඉඳලා හරි කරමු. අපිට රජයකින් මේකට සහයෝගයක් නැත්තම්, බලධාරීන්ගෙන් නැත්තම් අපි කරමු. මොකද අර අපේ චන්ද්‍රමුණාතන මහත්තයාගේ වාගේ ලීකෝන්නියු ආපක වෙලාවේ සිලෝන් එක සිලෝන් දැකලානේ හදුවේ. එතකොට මේ අපේ කම්පැනියත් ඒක තමයි. ඩෙව් සිලෝන් කියන්නේ ඩෙවලොප්මන්ට් සිලෝන්. ඒ තිබ්බ තත්ත්වයකට අරගෙන ඊටත් එහා යන්න. එදා තිබ්බ තත්ත්වෙට සිංගප්පූරු ගත්තා නම් අපිට අපේ ඒ මේ ඒක පුද්ගල ආදායම ගැන ලැජ්ජ වෙන්න ඕන. මේ මිනිසුන්ට තියෙන ආදායමත් එක්ක බලද්දී ඔයගොල්ලෝ මෙහි ඇවිල්ලා ඒ ඒ ඒක පුත් මෙහි ආයේ ඒක පුද්ගල ආදායම නේ ඔයගොල්ලෝ දැන් ගන්නෙ. එතකොට එහෙ ගියාම ඒක නෑනේ. එහෙ ඒක හදන්න ඕනේ අපි. ඒක හදන්න වෙන කවුරුත් නැති හින්දා තමයි අපි මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. අරය කරනවා, මෙයා කරනවා, පංගු බේරු බලන්නේ නැතුව අපි මේ දේ කරනවා. ඔබගේ සහය මේ තරහ වෙන්න එපා. සහය ඇතු හෝ නැතු අපි කරනවා. නමුත් ඇති ඔබගේ අවස්ථාව මේ පළවෙනි අවස්ථාව අපි ඔබට දීලා තියෙනවා. අපේ දැනත් අපි ඔබට දීගු කරලා තියෙන්නේ. ඔබගේ පැත්ත තමයි කරන්න තියෙන්නේ. අපිත් එක්ක එකතු වෙලා යන්න කියන එක තමයි මේ කියන්නේ තියෙන්නේ. ඉතින් අර මේ හැම දෙයකින්ම දැන් ව්‍යාපාර පටන් ගන්න කැමැතිම නැති අයට හිම් පුළුවන් රිටයර්මන්ට් ප්ලෑන්ස්. ඒ කියන්නේ ආයෝජනේ, කියන්නේ ව්‍යාපාර හැමෝටම කරන්න බැරි බව තේරෙනවා. එතකොට ඒ අයට මේ ආයෝජනය කරාම කොහොමත් ඒ ආයෝජනයෙන් ප්‍රතිලාභිකුත් හම්බ වෙනවා. ව්‍යාපාරම කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒකත් අපි දෙවිසලන ආයතනය විසින් ලබා දෙනවා. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආයෝජනය කරන විදිහ, how to invest. අපේ ආයතනයේ කොටසක මිල රුපියල් 100යි. මේ රුපියල් 100 දාලා තියෙන අපේ ගමේ ගොඩේ අපේ රටේ පොඩිම මිනිස්සයට රුපියල් 100ක ඕගොල්ලෝ දන්නවා. රුපියල් 100ක තමයි රීලෝඩ් එකක් පාන් ගෙඩිය ගන්න මුදලින් අපේ පුළුවන් ගෙනකොට පටන් ගන්න. නමුත් ඔබගෙන් ඒ වගේ දෙයක්කට වඩා දෙයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද ඔබට ඒක කරන්න පුළුවන්. ඒක කරලා ඔබගේ දායකත්වය ලබා දෙන්න. අර විදිහටම දාලා තියෙන හැම පොඩි මිනිස්සයට මේක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහට හදන්න හින්දා. හැබැයි ඒ එක ගත්තත් කොටසක හිමිකාරීත්වයක් ගතත් හිමිකාරීත්වයක්, නමුත් ගන්න කොටස වැඩි වෙනකොට තමන්ගේ ප්‍රතිශතය වැඩි, කම්පැනිට තියෙන අයිතිය ඔබගේ වැඩි වෙනවා. එතකොට මේක මාසික ඉදිරි කිරීමක් විදිහට, මාසික ආයෝජනයක් විදිහට ඔබට කරන්න පුළුවන්. අපි එහෙ ලංකාවේ කරන්නේ ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක, කියන්නේ මූලික ආයෝජනයෙන් අමතරව මාස්පතා මේ ස්ටෑන්ඩින් ඕඩර් එකක් විදිහට ඉන්වෙස්ට් කරනවා. සමහර අය තමන්ගේ ළමයා ඉතුරුම් කිරීමේ ගිණුමක හැම මාසෙම දාන ගාන මේකට දානවා. ඒ ළමයාගේ නමින් ගන්න බැරි නේද? එයා ගාරගෙන ඒ ළමයට 18ක් පිරුණාම ඒක ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ වගේ විවිධ දේවල් විදියට කරන්න පුළුවන්. මම මේ පොඩි එක උදාහරණයක් විතරයි දුන්නේ. ඊට අමතරව අපි යම්කිසි තීරණයක් අරගෙන තිනවා දේවසිරි නෝල්ින් සායතනේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ උපදේශක මණ්ඩලය කතා බහ කරලා, ඒ තමයි අපිත් එක්ක ආයෝජනය කරන මුල්ම ලක්ෂ 10 ගානේ ආයෝජනය කරන මුල්ම 50 දෙනාට අපි ලබා දෙනවා අවස්ථාවක්
අපේ දැන් මේ ආයෝජනයක් කරාම ඒ ආයෝජනය මේ රෙව්සිලන් හෝල්ඩින්ස් කියන ආයතනයේ තියෙන ප්‍රොජෙක්ට්ස් ඒ කියන්නේ ව්‍යාපෘති වලට තමයි බැර වෙන්නේ. එතකොට මේ ව්‍යාපෘති මේ මේ ඒවා සමානව බෙදලා ගිහිල්ලා මේ ව්‍යාපෘති දුවන මේ ශෂේ කිව්ව ඇග්‍රිකල්චරල් ප්‍රොජෙක්ට්ස් ටෙක්නොලොජි පැත්ත එතකොට ඉම්පෝට් එක්ස්පෝට් පැත්ත රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් මේ ඔක්කොම ඉස්සරහට යනවා. එක අංශකින් එක ව්‍යාපෘතියක් නෙවෙයි ව්‍යාපෘති ගණනාවක් කරන මේ අපි කිව්වේ පොඩ්ඩක් විතරයි මේ ඔක්කොම කියන්න ගියාම එක වෙලා මදින ඕගලන්ට අපේ පෞද්ගලික සම්බන්ධ කරගෙන විස්තර ඔක්කොම ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රොජෙක්ට්ස් යම් කිසි කාලයක් යද්දී අපේ ටාගට් එක අවුරුදු 3ක් ඇතුළත මේ ප්‍රොජෙක්ට්ස් වලින් වැඩි ප්‍රමාණයක් අපි වෙනම කම්පනීස් විදිහට හදනවා. ඒ කියන්නේ වෙනම සමාගමක් විදිහට සංස්ථාගත කරනවා. එතකොට එහෙම කම්පැනි එකක් දැම්මහම ඩෙව්සිලන් හෝල්ඩින්ග්ස් වල මම ශමිල් අයියා ශෂි ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නා වගේ මේ ලක්ෂ 10 ගානේ දාන මුල්ම 50 දෙනාට අපි අවස්ථාව දෙනවා ඒ කම්පනීස් වල ඩිරෙක්ටර් බෝඩ් එකට එන්න, ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. එතකොට ඔබ මේ ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරලා අවුරුදු 3කට පස්සේ ලංකාවට එනකොට ලංකාවට එන්නේ රනින් බිස්නස් එකක ඩිරෙක්ටර් කෙනෙක් වෙලා. එතකොට ඒ ආපු වෙලේ ඉඳලා තමුන්ගේ බිස්නස් එක ඩෙවලොප් වෙච්ච මේ තියෙනවා. එතකොට තමුන්ට ඒකට සම්බන්ධ වෙලා තමුන්ගේ වැඩ කටයුතු කරගෙන එතකොට ඒ දේ තමුන්ගේ. තමුන් කියන්නේ තමුණු කොටස්කාරයේ ලොකු විදිහට. තමුන්ට ඒකේ ඩිසිෂන්ස් ගන්න පුළුවන්. ඒකත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ආයි අමුතුවෙන් මෙහෙ ඇවිල්ලා මුලින් ඉඳලා පටන් ගන්න දෙයක් නැහැ. සල්ලිටි ගණන් ඇවිල්ලා මෙහෙ KDH එකක් අරගෙන හයර් වන්න දෙයක් නැහැ. මෙහෙ යනවා බිස්නස් එක යනවා. එතකොට ඔබට ඒකේ එකතු වෙලා ඔබට ඔෆිස් එකක් තියෙනවා. උදේ ඇවිල්ලා ඔෆිස් එකේ ඉඳගෙන වැඩ කරගෙන මේ කම්පැනි එක දිනු කරන්න තියෙනවා. ඒ වගේම අපි දෙවනි අවස්ථාව ලබා දෙනවා මේ ලක්ෂ 15නේ ඉන්වෙස්ට් කරන සිය දෙනාට අපි ලබා දෙනවා මේජර් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් වෙයි. මේ කියන්නේ ප්‍රධාන කොටස්කරුවෙක් වෙලා ඒ ස්ටාෆ් එකේ හොඳ මැනේජර් පොස්ට් එකක් වගේ හොඳ දෙයක් කරගෙන හොඳ කළමනාකාරයෙක් වෙලා ඒ තමුන්ගේ දෙයක් කොහොමත් එක ෂෙයාර්සුත් තියෙනවා. තමුන්ට රැකියාවකුත් තියෙනවා. එතන තමුන්ට වැටපුකුත් හම් වෙනවා. තමුන් ඒක කරගෙන ඉන්න පුළුවන්. එතකොට ඔබ මේ වෙලාවේ මේ අංශ දෙකෙන් ඉන්වෙස්ට් කරමින් අවුරුදු 3කින් ඔබට ඒ ප්‍රතිලාභය හම් වෙනවා. එතකොට මේ සබාවේ එහෙම කර සන්තෝෂයි කියන්නේ එහෙම කරපු එක අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. මම එයාව තව ටිකකින් හඳුන්වලා දෙන්න. එතකොට ඊට අමතරව තව එක කෙනෙක් ඉන්නවා. එයාද ඇවිල්ලා නැහැ වැඩ හින්දා. ඉතින් තවත් මම මොන කැටගරියකද කියලා කියන්නේ නැහැ. ඒ මේ දෙකෙන් එකක. එතකොට දැන් මෙයා කෙනෙක් තව එක්කෙනෙක් අදාවේ නැ දැනට ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ට තව අවස්ථාව දෙනවා. මේ අපි ලංකාවට එන්න ඉස්සෙල්ලා කරපු කොරියාවෙන් කරපු තව රටවල් වල කීප දෙනෙක් ඉන්නවා. ලංකාවේත් ඉන්නවා. ඉතින් තව සීමිත ප්‍රමාණයක් තියෙනවා. අපිත් එක්ක සාකච්ඡා කරලා කතා බහ කරලා ගන්න පුළුවන්. එතකොට අර ප්‍රොජෙක්ට් එක වුණත් තමුන් කැමති ප්‍රොජෙක්ට් එක තෝරගන්න පුළුවන්. තමුන් ටෙක්නොලොජි පැත්ත නම් එහෙමයි, ඇග්‍රිකල්චර් නම් එහෙමයි. ඒක එතකොට මේ ඊට අමතරව මේ ඉන්වෙස්ට් කරනකොට පර්සනල් ප්ලෑන් එකක් හදාගන්න පුළුවන්. තමුන්ට කැමති විදිහට ඒ බෝනස් එකක් හම් වෙනකොට වැඩිපුර ඉන්වෙස්ට් කරන්න ඒ විදිහට අපිට ටික කතා බහ කරලා ඔබට මේ සම්බන්ධ අඩතුල. එතකොට මේ තමයි අපේ කන්ටැක්ට් ඩීටේල්ස්. මේ වලට කතා බහ කරලා අපිත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට සම්බන්ධ වෙලා මේ විදිහට අපිත් එක්ක ආයෝජනය කරන්න පුළුවන්. එතකොට මේ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ විස්තර තියෙනවා. ඊට පස්සේ ඊමේල් වලින් මේ කරන්න එකතු වෙන්න පුළුවන්. එතකොට තව එක දෙයක් ඔගලන්ට කියන්න තියෙනවා. මේම ඉන්වෙස්ට් කරනකොට තියෙන පොඩි ක්‍රියාපටි පාටියක් තියෙන එක ටිකක් ටෙක්නොලොජිකල් පැත්තක් තියෙන්නේ. නමුත් මම කෙටියෙන් කියන්න ඒ හැමදේම කරගන්න පුළුවන් මේ නම්බර් එකකට කෝල් එකක් දුන්නාම අපි ඔබට මේකට කරදර වෙන්නේ නැහැ. අපි හැමදේම ඒ අවශ්‍ය කරන ඐඩෙන්ටි එකේ කොපි එකයි ටිකක් ලබා දුන්නාම අපි ඒක කරලා දෙනවා. කරලා දුන්නාම ඔබගේ ඐඩෙන්ටි කාඩෝ පාස්පෝර්ට් නම්බර් එක දාලා ඔබ කරන ආයෝජනය අපේ සම්පත් බැංකුව account එකටයි කරන්න තියෙන්නේ. ඒක ට්‍රාන්ස්ෆර් එකක් විදිහට කරනවා. ඊයේ තමයි ඉදිරියේදී සම්පත් බැංකුව අපිට තව ෆැසිලිටීස් හදලා දෙනවා මේ වෙබ්සයිට් එක හරහා ඔබගේ ඉක්මනින් මේ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න. එතකොට මම තව එකම එක දැන් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. මම හිතනවා ඔබ මේ කොරියාවට පැමිණෙන්නේ නැත්තේ සහ දැන් මේක ලයිව් බලන පස්සේ බලන වෙන රටවල ඉන්න ඇත්ත ඔක්කොම එන්නේ නැත්තේ ආපු මට්ටමින්
යම් කිසි විදිහකට ඉහළට එසවිලා තමගේ ලයිෆ් ස්ටයිල් එක එසවල එසවගෙන හොඳ සැප පහසු සුව පහසු ජීවිතයක් ගත කරන්නනේ. ඒ කවුරුත්ම හිටියට වඩා පල්ලෙහාට හෝ ඒ තත්ත්වෙ හෝ ඒ පල්ලෙහාට වැටිලා දුක් විඳින්න කවුරුත් ආවේ නැහනේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔබ ආයෝජනයක් කරන්න. ආයෝජනය කරනකොට රිසිරෝන් විතරක් නෙවෙයි තව ආයෝජන තියෙන්න පුළුවන්. නමුත් අපිට ඒ කිසිම දෙයක් ගැන අපිට විශ්වාසයෙන් ගැරන්ටි කරන්න බෑනේ. අපේ දෙයක් තමයි අපිට ගැරන්ටි කරන්න පුළුවන්. අපේ නිව්සීලන් ආයතනයේ මේ වැනි විද්වත් උපදේශක මණ්ඩලයක් සහ පළපුරුදු අධ්‍යක්ෂක මණ්ඩලයක් සහ තවත් හොඳම පළපුරුද්දක් තියෙන කමිටි එකක් එක්සිකියුටිව් කමිටියක් එක්ක අපි ඔබගේ ආයෝජනයට යහපත් ප්‍රතිපාදන ලාභාංශ ලබා දෙනවා. ඒ ව්‍යාපෘති අපි දියත් කරනවා. ඉතින් මම නවතවත ආරාධනා කරනවා ඔබ සැමට එන්න නිව්සීලන් ඕන්ලයින් සායතනයට එකතු වෙලා මේ ගමන ගිහිල්ලා අපි ලංකාව ඉහළට පත් කරමු කියලා. එතකොට මම අර කලින් කිව්ව කාර්තාවේ මම ඉටු කළා යන්න. ඒ සඳහා මේ අපිත් එක්ක මේ ආයෝජනය කරපු අපේ මල්ලි කෙනෙක් ඉන්නවා. අර මම කිව්ව තත්ත්වයට තව අවුරුදු 3කින් එනවා. එතකොට ඒක බලන්න පුළුවන්. ඒත් එක්ක යන්න කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් ඒත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. දිමුතුට තමයි ආරාධනා කරන්නේ. ඒ දිමුතුට ඒ අදාළ ටෝකන් එක ඇප්‍රීසියේෂන් ටෝකන් එක පිළිගන්නන්න අපි හිටපු අමුදාපති ජෙනරල් ජගත් ජයසූරි මහත්මයාට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා සභාවට පෙන් ලෙස. ආරේන ඔබ සිමුත් ජීරෝම දෙනාට ස්තුතියි. නැවත වතාවක් කියන්නේ ඔබගේ වටිනා ආයෝජනයක් කරන්න ඔබගේ මාංශයෙන් හම්බ කරන දේ අපරීක්ෂාකාරී වේදන් කරලා නාස්ති කර ගන්න නැතුව වටිනා ආයෝජනයකට කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. නැවත සමත හේතුතුනි කාලෙත් එක්ක මම හිතන්නේ මේ වෙයිස් එකක් දුවන්නලා තියෙන්නේ විනාඩි කිහිපයක් ඇතුළත මේ අවසන් කිරීම කටයුතු කරන සිද්ධ වෙලා තියෙන්නේ. ඒකින්දා මම මෙයාසට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා 2009 මේ මාස 18 වෙනිදා මේ කුරිරු ත්‍රස්තවාදීන්ගේ මානුෂීය මෙහෙමක් කළා ලෝකෙ ලොකුම මානුෂීය මෙහෙම කළා අපේ රට ත්‍රස්තවාදීන්ගේ බේරගන්නට දෙවන්ත මෙහෙවරක් කරපු අභීත් සෙන්පතියෙක්ට මම මෙයාසට ආරාධනා කරනවා මේ හිටපු හමුදාපති ජනරල් ජගත් ජයසූරි මහත්මනි එතුමා මේ නිව්සීලන්ත නායකත්වය සමග ඉක්තු වී යන උපදේශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විදියට එතුමා මේ නිව්සීලන්ත නායකත්වයක ඉක්තු වෙලා යන ගමනේදී අද දිනේ කොරියාවට ඇවිල්ලා ඔබත් සමග වචන ස්වල්පින් හරි ඔබත් සමග එක්කසුන් සූදානම්. අපි තා ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ දයාබර ජගත් ජයසූරිය මැතිතුමනි, වීර සෙම්පතිතුමනි මේ ඉන්න පිට සමුදලා ඔබතුමා වචන ස්වල්ප කරේ මතුනම් මං හිතන්නේ එයාලගේ හැමෝම කැමති එතුමා ටික පිළිසඳර දෙන්න. ඉතින් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. දරුතර සංගරත්නයේ නාසරයි ශ්‍රී ලංකා කොරියාවේ සිට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහතුනි මා සමග පැමිණි දේවසිල්වා නායකතුමිය උපදේශක සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජයේදී කොරියා සිට සහෝදර සහෝදරයෝ මම ව්‍යාපාරිකයෙක් නෙවෙයි. මම රටට සේවය කරපු අනවිරුවේ කිව්වා වගේ අර 30 වසරක් තිබ්බ යුද්ධය විමා කරන්න බැහැ කියපු යුද්ධය 2007 සිට 2007 අගෝස්තු මාසයේ සිට 2009 මැයි 19 දක්වා වන්නේ ආඥාපති වශයෙන් මානුෂික මෙහෙයුමේ නායකත්වයෙන් දීමන මට හැකියාව ලැබුණා. මේ ඒ සම්බන්ධව ඉතාමත් නිහතමානීව ආඩම්බර වෙනවා. ඊට පස්සේ සාමකාමී ශ්‍රී ලංකාවේ ප්‍රථම යුදාමදා ප්‍රතිවර්ෂය 2001 වසරේම ජූලි මාසයේ පත් වුණා. ඊට පස්සේ මම වසර 4ක් යුදාමදායේ සදාමදා ප්‍රතිවර්ෂයෙන් සේවය කළා. යුදමය වාතාවරණයකදී යුදමය මානසිකත්වයෙන් සිටපු 200,000කට අධික යුදාමදාවක් සමකාමී වාතාවරණයට ගෙනල්ලා සමාජයේ රාජකාරී කිරීම කිසිම එකම සිද්ධියක්වත් සිදු නොවන විදියට යුද හමුදාවට ප්‍රදාන දෙන අවස්ථාව ලැබුණා. මම ඒ ගැන ආඩම්බර වෙනවා. ඊට පස්සේ ආරක්ෂක මාණ්ඩල ප්‍රදේශ වර්ෂෙන් වසර දෙකක් තව සේවය කළා.
ප්‍රසීලේ තානාපති වශයෙන් රාජකාරිකල තමයි මම දැන් ඇවිල්ලා ඉන්නේ. යුදහාමුදා සේවයේ තමයි ප්‍රාණවීරී වශයෙන් සේවය කිරීම අතරව තානාපති වශයෙන් සේවය කිරීමෙන් වෙන අධ්‍යක්ෂකම ලැබුණා. ඒ ඉන්න අතරේ තමයි දේවසිරා නායතේ අධ්‍යක්ෂ මණ්ඩලය මා වහගෙන ඇවිල්ලා මෙම කර්තව්‍යයට සම්බන්ධ වෙන්නේ. මම ඇහුවා ඒතර මම මොකද්ද මේ යුදහාමුදා නිලධාරියෙක් වශයෙන් ව්‍යාපාරයක් කිසිම දෙයක් සම්බන්ධ නැතුව ඇයි මේකට මට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරන්න කියලා. ඉතින් බඩතිරු මම හිතනවා සිවිලු දෙනාට මේ ප්‍රශ්නේ තියෙනවා ඒක ළඟදී අනිත් සම්මන්ත්‍රණ ඇහුණා. විශ්වාසවන්ත භාවයක් ඇති කිරීම සඳහා තමයි මට ආරාධනා කරන්න කියලා. මොකද යුදහාමුදා ප්‍රති කෙනෙක් වශයෙන් සේවය කරලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ විශ්වාසය රට ඇති කරලා තියෙන පුද්ගලෙක් වශයෙන් මෙවැනි ආයතනයක සම්බන්ධ වුණාම ඒ ආයතනයේ වටිනාකම ඉතාමත් ඉහළට යනවා. ඉතින් අපි අධ්‍යක්ෂ මණ්ඩලයේ චන්දන ගුණවද මහතුමාට කතිකාචාර්ය චන්දන ගුණවද මහතුමාට මීට පෙර පැය දෙකක් විතර කතා කරලා ඊට අමතරව ඉන්නවා දුරම්පා රාහුල් හාමුදුරුවෝ අධ්‍යක්ෂ උපදේශක මණ්ඩලයේ. ඉතින් ඒ උපදේශක මණ්ඩලයට අපි බැඳිලා තියෙන්නේ ඒ දේවසිරා නායකනේ ඒ විශ්වාසමත් තහවුරු කරගන්න සඳහා. මොකද ගොඩක් අය අහනවා මේ අපි මේ දවස් දෙක තුනේම කතා කරාම කවුද කිව්වේ නම් කියලා දව ආරයාගේ ආයෝජනය කරා ඒ පැනලා ගියා අපේ සල්ලි නැති වුණා. එතකොට මොකද අපිට වෙන්නේ කිදේ ඒක විශ්වාසය ගැන මේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒකෙන් තමයි අපි මේක සම්බන්ධ වෙලා ඉන්නේ. එතකොට අපි ගැන විශ්වාසයක් තියෙනවා, අපි රට කරපු සේවය සම්බන්ධ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය මම හිතන්නේ ඔබතුමාන්ට නිකම් මේක ලැබෙනවා. ඉතින් ඊට අමතරව මම කියන්නේ ඉන්නේ රටේ තත්ත්වය සම්බන්ධව. මොකද ව්‍යාපාර කරනකොට රටේ ආරක්ෂාව තහවුරු විය යුතුයි. වසර 10ක සාමකාමී වාතාවරණයක් ලබා හැමදෙනාම සැප විඳින්න අපිට ලබා දෙන්න හැකියාව ලැබුණා. නමුත් අවාසනාවකට මම හිතන්නේ මගේ පුද්ගලික අදහස නම් රජයේ ජාතික ආරක්ෂක දිව ප්‍රමුඛත්වය අඩු වෙච්ච හින්දා මේ වසරේ අගෝස්තු අප්‍රේල් 21 වෙනි පාස්ක ප්‍රහාරයෙන් පස්සේ නැවතත් ආරක්ෂක තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නමුත් ඒක තහවුරු කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී අපි දන්නා සියලු දෙනා ජනාධිපතිවරයෙක් තියෙනවා. ඉතින් ඉදිරියපත් කළ වෙනා නායකයෝ රටේ ආරක්ෂාවට ප්‍රමුඛ ස්ථානය දීලා කටයුතු කරයි කියලා. ඒතර නැවතත් අපිට සමහර විට අපේ සේවය ලබා දෙන්න පුළුවන් නැත්නම් අපේ අධ්‍යක්ෂකම් ලබා දෙන්න පුළුවන් එම ආරක්ෂා තහවුරු කිරීම සඳහා කාර්යතරවයට. ඉතින් ඒක ඉතාමත් අවශ්‍යයි. මේ අධ්‍යක්ෂවරුන් කියපුව පරිදි ඒ ආයෝජනයන් නිසියාකාරව පාවිච්චි කරලා තමන්ට අවශ්‍ය ප්‍රතිලාභය නියමාකාරයෙන් ලබා දෙන්න. නැත්නම් සමහර විට හොඳට වුණා තමුන්ට 140 නෙමෙයි ඒක ඊට කලින් 160 80 වගේ වෙන්නත් පුළුවන්. 100 එකක් වැඩි වෙන්නත් පුළුවන්. රස් කියන්නේ ඒක ඉංග්‍රීසියෙන් කියන ඩිවිඩන්ස් කියන වචනයෙන් වචන ලාභ බෙදා හැරීම. ඉතින් ඒ විශ්වාසය තමයි අපිට දෙන්න පුළුවන්. ඉතින් මේ ඉතින් කෙටියෙන් මම කිව්වේ එකයි අපි සම්බන්ධලෙන් ඉතින් විශ්වාසය තිබෙනේ ඉඳ ඔබ සියලු දෙනාට මේක බයක් නැතුව ආයෝජනය කරන්න ආයෝජන කිරීමේ අවශ්‍යතාවය කතිකාචාර චන්දන ගුණවර්ධන කිව්වා. ඔබ සියලු දෙනාම ඒක සම්බන්ධ යුතුයි කියලා. ඉතින් ඒකේ විශ්වාසය තහවුරු කරන්න පුළුවන් කියලා කියමින් මම අදට යන්නත් වෙනවා. ඉතින් ඒකෙන් ඉක්මනට යන්න දෙනවා. මේ ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේක සම්බන්ධ වෙනවා. ඔබ සියලු